හොඳ ඉතින් අපි යාළුවා අද ආයුබෝවන් කියලා කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ තොන්න යාළුවනේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි කෘෂි නිවුස් වලින් ඔයාලා මුණ ගැහෙන්න ආවේ. ඉතින් අද දවසේ ඉදිරිපත් කරන්නේ ඔබට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. අපි මීට කලින් ඔයාලට වීඩියෝ කීපයක් ඉදිරිපත් කළා. එළවලු පළතුරු විචලනය කරලා ඒ නිෂ්පාදන අපනයනය කරන සාර්ථක කෘෂි ව්‍යවසායකින් පිළිබඳව. ඉතින් මේ එළවලු පළතුරු විචලනය කියන්නේ ඇත්තටම ඔබට ආරම්භ කරන්නට පුළුවන් හොඳ ස්වයං රැකියාවක්. දේශීය වෙළඳ පොලේ වගේම ජාත්‍යන්තර වෙළඳ පොලේ මේ අපනයනය කළ එළවලු සහ පළතුරු සඳහා හොඳ වෙළඳ පොළ ඉල්ලුමක් මේනුවට නිර්මාණය වෙලා තිබෙනවා. ක්‍රමක්‍රමයෙන් මේ වෙළඳ පොළ ඉහළ යන බවක් තමයි අපිට පේන්නේ. ඒක නිසා එළවලු පළතුරු ඊට අමතරව ඔබ දන්නවා වෙළඳ පොලේ බහුලව අලෙවි වෙන මුරුංගාශ්‍රිත නිෂ්පාදන ගොඩක් කරන්න පුළුවන්. ඊට අමතරව මේ විචලනය කිරීමේ තාක්ෂණය භාවිතා කරලා ඉඟුරු කහ ඒ වගේම ලෙමන් ග්‍රාස් මේ වගේ ගොඩක් දේවල් අපිට මේ විදිහට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි කියන්නේ මේ එළවලු පළතුරු විචලනය කරන්න මේ විදිහට ස්වයං රැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සිටින ඔබට විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ සඳහා අවශ්‍ය වෙන උපකරණ මොනවද කියලා නිවැරදිව දැන ගැනීම. මොකද ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කලින් මේ උපකරණ ටික ඔබ ලබා ගත යුතුයි. ඉතින් ඒක නිසා අද දවසේ අපි වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා එළවලු පළතුරු විචලනය කරලා ස්වයං රැකියාව බලාපොරොත්තු වෙන ඔබට ඒ සඳහා අවශ්‍ය වෙන ඒ සඳහා ස්ථාපනය කරගත යුතු උපකරණ පිළිබඳව පැහැදිලි කිරීමක්. මේ උපකරණ මොනවද අවශ්‍ය වෙන්නේ, මේ උපකරණ වලින් මොන වගේ ප්‍රයෝජනයක් අපිට සිද්ධ වෙන්නේ කියලා අද දවසේ තොරතුරු ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මේ පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්න තොරතුරු ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න අද දවසේ අපිට සම්බන්ධ කරගන්නට අවස්ථාව ලැබුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය අනෝමා සේනාරත්න මහත්මිය. ඉතින් අපි එතුමියගෙන් විමසීමක් සිදු කළා එළවලු පළතුරු විචලනය කරන්නට අපිට ස්වයං රැකියාවක් විදියට ආරම්භ කරන්නට මොන වගේ උපකරණද මේ සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ, වැදගත් වෙන්නේ කියලා, ඒ වගේම මේ උපකරණ වලින් මොන වගේ කාර්යභාරයක්ද ඉෂ්ට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි අනෝමා සේනාරත්න මහත්මියට ආරාධනා කරනවා ඒ පිළිබඳව අපේ රටේ ජනතාව දැනුවත් කරන්නට එකතු වෙන්න කියලා. සුළු පරිමාණ එහෙම නැත්නම් මහා පරිමාණ සඳහා යන්න පුළුවන්. ඒකක් තමයි අපි ඉස්සෙල්ලම නිෂ්පාදනය හොඳ ගොවියෙක්ගෙන් එහෙම නැත්නම් හොඳ තැනකින් ලබා ගන්න එක. ඊළඟට හොඳින් පිරිසිදු කරන එක. පිරිසිදු කිරීම සඳහා අපි සමහර උපකරණ තියෙනවා. ඊළඟට යන්න ඕන ලොකුම අවශ්‍යතාවය තමයි සමාන ප්‍රමාණයේ කැබලි කපා ගැනීම. අපි ඒකට ස්ලයිසර් එක කියනවා, කැබලි කරන උපකරණය කියලා. ඒ වගේ උපකරණයක් අවශ්‍ය වෙනවා. ඒක ගොඩක් වැදගත්. නමුත් අපි සුළු පරිමාණයෙන් ආරම්භ කරන අවස්ථාවේදී ඒ වගේ උපකරණයක් නම් එච්චරම ඕන වෙන්නේ නැහැ. අපුළුවන් ඉන්න කපලා වෙළඳපළ කරා යන්න. ඊළඟට යන්න ඕන අවශ්‍ය වෙන උපකරණය තමයි අපි බ්ලාන්ච් කරණය කරනවා කියලා කිව්වා. මේ ක්‍රමවේදයේදී බ්ලාන්ච් කරන්න ඒ සඳහා අපිට ටීමර් එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට ඕන වෙන ලොකුම උපකරණය තමයි විචලන යන්ත්‍රය. දහය වලින් භාවිතා කරන විචලන යන්ත්‍ර තියෙනවා. ලාඹු තෙල් වලින්, එහෙම නැත්නම් ඩීසල් වලින්, එහෙම නැත්නම් විදුලියෙන් භාවිතා කරන විචලන යන්ත්‍ර තියෙනවා. මෙතෙන්දි ගොඩාක් වැදගත් දේ තමයි පාදනයක් විචලන යන්ත්‍රය තුල පවතිද්දී උෂ්ණත්වය පෙන්වන්න උපකරණය තියාගන්න ඕන. ඉන්ඩිකේටර් එකක් ඕන වෙනවා. විචලන යන්ත්‍රය තුල උෂ්ණ ඒකාකාරීව පවතින තත්ත්වයක් හදාගන්නත් ඕන වෙනවා. ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක්, වර්ණ වෙනස් වීම වලින් තොර නිෂ්පාදනයක් අපිට ලබා ගන්න ඕන වෙනවා. ඒ වගේම ඒකාකාරීව හොඳින් වියලාගත යුතු වෙනවා මේ විචලන යන්ත්‍රය තුලදී තමන්ගේ නිෂ්පාදනය. තව විචලන යන්ත්‍රයක් තියෙනවා රික්ත තරංග විචලන යන්ත්‍රය කියන එක. මයික්‍රෝවේව් ඇසිස්ටඩ් වැකියුම් ඩීහයිඩ්‍රේට් කියන උපකරණය අපේ ආයතනයේ තියෙනවා. ඉතින් ඒ විදිහේ ක්‍රමවේදයක් කියන එක ටිකක් තාක්ෂණයෙන් ඉහළ උපකරණයක් වෙනවා. රික්ත විචලන යන්ත්‍රය තුලදී පැයක් එකහමාරක් වගේ අඩු කාලයක් තුලදී අපිට පුළුවන් විචලනය කරගන්න. ගොඩක් හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක් අපිට එළියට ගන්න පුළුවන්. විචලන යන්ත්‍ර වලට අමතරව අපිට ඕන වෙනවා එළියට ගන්න නිෂ්පාදනය අසුර ගන්න ඇසුරුමේ උපකරණ, එහෙම නැත්නම් සීල එකක්. ඒ වගේම අපිට පුළුවන් නම් ඇතුළත වාතය ඉවත් කළ රික්තයක් හැටියට හදලා ඇසුරුම් කරගන්න ඇසුරුමේ යන්ත්‍රයක් තියෙනවා නම් වඩා හොඳයි. ඔන්න ඔය කියන උපකරණ කිහිපෙම ඕන වෙනවා අපේ නිෂ්පාදනය වෙළඳපළ කරා ගෙනියෑම සඳහා. ඒ වගේම තව එකක් තමයි මේ කියන ලොකු උපකරණ හැම උපකරණයක්ම ඕන කියන තත්ත්වයකුත් නැහැ. අපිට සුළු පරිමාණයෙන් මේ නිෂ්පාදනයක් ආරම්භ කරලා වෙළඳපළ කරා ගෙනියන්න හැකියාව තියෙනවා. මොකද ආහාර පර්යේෂණ ඒකකයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි තමන්ගෙම කියලා නිෂ්පාදනයක් සකසා ගන්නන් සඳහා සුළු මධ්‍ය පරිමාණ විශේෂයෙන්ම පර්යේෂණාත්මකව සොයා ගන්න ලද තාක්ෂණය සපයා දීම කරනවා. එහෙම නැත්නම් පුහුණු කිරීම අපේ ආයතනය මගින් කරනවා. ඒ වගේම අපේ ආයතනය පෙරදෙනිය ගන්නවරු පිහිටලා තියෙන්නේ. අපේ ආයතනය තුළින් පුහුණු කරුවන් පුහුණු කිරීමත් කරනවා. ඒ මගින් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කියන හැම ආයතනයකම සිටින ව්‍යාප්ති නිලධාරීන් මේ
සඳහා පුහුණු තාක්ෂණය ලැබලා දීලා තියෙනවා. ඉතින් ඒ මගිනුත් මේ තාක්ෂණය ලබා ගන්න පුළුවන් රටේ ඕනෑම තැනකට. ඒ තුලින් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් වෙනකොට මේ තාක්ෂණය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් සඳහා ලැබලා දෙන්න. හොඳයි ඔබතුමීට ගොඩක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා එළවලු පළතුරු විජලණයෙන් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අපේ රටේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය වෙන උපකරණ පිළිබඳව දැනුවත් කරන්නට අප සමගින් එකතු වීම පිළිබඳව. ඉතින් යාළුවනේ ඔන්න ඔය උපකරණ ටික තමයි අවශ්‍ය වෙන්නේ එළවලු පළතුරු විජලණය කරලා ස්වයං රැකියාවක් ආරම්භ කරන්නට නම්. විශ්වාස කරනවා ඔබට ඒ පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු ලැබුණා කියලා. ඉතින් නැවත වාරයක් මතක් කරනවා එළවලු පළතුරු විජලණය කරලා ඔබට හොඳ ස්වයං රැකියාවක් ආරම්භ කරලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට අවස්ථාවක් තිබෙනවා. අපි ඒ සඳහා යොමු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් අද දවසේ කෘෂි නිවුස් YouTube channel එකත් එක්ක එකතුනාට ගොඩක් ස්තුතියි. අද දවසේ වීඩියෝ එකෙන් ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ඔයාලගේ යාළුවන්ට බලාගන්න වීඩියෝ එක share කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් කෘෂි නිවුස් YouTube channel එක subscribe කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා. ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එහෙම වුණත් ඔයාලට පුළුවන් අලුත්ම වීඩියෝස් පිළිබඳව දැනුවත් වෙන්න. හොඳයි ඉතින් යාළුවනේ අද දවසට ඔබෙන් සමු ගන්නට තමයි සූදානම් වෙන්නේ. අපිට සමු ගන්නට අවසරයි. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබම සුබ දවසක් වේවා කියලා.